අද මම කතා කරන්න යන්නේ ඉතාම රසවත් ඒ වගේ වැදගත් විෂයක් ගැන. ඒක තමයි කොහොමද නැනෝ තාක්ෂණය භාවිතා කරලා ඕනෑම සාමාන්‍ය මතුපිටක් මිනිසා සමග අන්තර්ක්‍රියාවක් කරන්න පුළුවන් පද්ධතියක් බවට පත් කරන්නේ ඉතාම සරල ආකාරය. ඇත්තම කිව්වොත් මේක මගේ නිර්මාණයක්. කාලයකට කලින් මේ ශ්‍රී ලංකාවේ තිබුණු ජාත්‍යන්තර නැනෝ තාක්ෂණ සම්මන්ත්‍රණයට මම කරපු දේශනයේ කොටසක් සඳහා මම කරපු පරීක්ෂණ වගේ. ඉතින් මේ ළඟදි මේ මගේ ලැප්ටොප් එකේ ඩේටා වගේක් හොයනකොට මට මේ වීඩියෝස් ටික හම්බුණා. ඉතින් මම හිතුවා මේක ගැනත් පුංචි අදහසක් දෙන්න ඕනේ කියලා. මොකද මම නිතරම හිතන දෙයක් තමයි අපිට ගණිතයේ විද්‍යාව දර්ශනවාදයේ මේ සංකල්ප ඇසුරින් සිටීම සඳහා ලංකාවේ අවස්ථා නිර්මාණය කරන්න ඕනේ. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. මම හිතන දෙයක් තමයි ඒ අවස්ථාව නිර්මාණය කිරීම තුළින් අපිට රටක් විදියට ඉස්සරහට යන්න හොඳ අවස්ථාවක් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ සඳහා මට දෙන්න පුළුවන් පුංචි දායකත්වය තමයි මේ වීඩියෝ මාලාවන් ඇසුරින් මම කරන්න උත්සාහ කරන්නේ. මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් විදියට ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න කලින් මම බොහෝ කලක් වැඩ කරේ වෘත්තීය විද්‍යාඥයෙක් විදියට ලංකාවේ ප්‍රධාන ආයතනයක. මේ විද්‍යාඥ වෘත්තීය සෞර්ධියනේ හිතට ඉතාම ආස්වාදයක් තෘප්තියක් අරගෙන එන වෘත්තිය. ඒකට හේතුව තමයි මේ ලෝකේ තියෙන වැදගත්ම මේ ශ්‍රේෂ්ඨම දෙයක් තමයි මේ දැනුම ගවේෂණය. ඉතින් මේ විද්‍යාඥයාගේ කාර්යභාරය තමයි ප්‍රධානම කාර්යභාරය තමයි මේ දැනුම ගවේෂණය කළ ලෝකයට අලුත් දැනුම එකතු කරලා දෙන එක. විශේෂයෙන්ම මගේ ක්ෂේත්‍රය ඇවිල්ලා මේ නැනෝ තන්තු පිළිබඳ පරීක්ෂණය. ඉතින් ඒ සඳහා කරපු පරීක්ෂණ වලින් ගොඩක් මේ අලුත් දැනුම ජීවිතේට මේ අපේ ලෝකයට සොයලා දෙන්න මට හැකියාව තියෙනවා. ඉතින් හරිය සතුටක් මිනිස්සු එක කියවලා ඒ දැනුම භාවිතා කරන බව දැක්කාම ලොකු සතුටක් හිතට අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ යම්කිසි විපතක් වෙච්ච අවස්ථාවේ වහා ඒ දැනුම භාවිතා කළා ඒ රටට ඒ විපතෙන් ගොඩේම සඳහා අපිට අවස්ථාව ලැබෙනවා ඉතාම ඉක්මනින් කටයුතු කරන්න. ඒ වගේම ලංකාවේ තියෙන ප්‍රධානම මේ සම්පත් සඳහා අගේ වැඩි කිරීම සඳහා පරීක්ෂණ කරන්න අපේ වෘත්තීය කාලය තුළ හැකියාව ලැබෙනවා. ඉතින් විද්‍යාඥයෙක්ට තියෙන ලොකු සතුටක්. ඒ වගේම තමුන් කරපු නිර්මාණවලින් ලංකාවට ආර්ථික ධනය සපයලා දෙනකොට ඒවලින් ඒ තියෙන කර්මාන්ත වැඩෙනකොට ලොකු සතුටක් හිතට අරන් දෙනවා. විශේෂයෙන්ම තමුන්ගේ නිර්මාණ අනිත් අයට පෙන්නනකොට ඒගොල්ලෝ අගය කිරීම දක්නකොට ඒ වගේම ඒවා මාධ්‍ය කතා කරන්න හැකියාවක් ලැබෙනකොට ලංකාවේ ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට යම්කිසි දායකත්වයක් ලැබෙනකොට මේ හැමදේම හිතට ලොකු සතුටක් අරන් දෙන දේවල් සෞර්ධියනේ මේ විද්‍යාඥ වෘත්තිය අපිට මුණගැහෙන. හැබැයි මේ සියල්ලට වඩා හරීම හිතට සතුටක් සැනසීමක් තෘප්තියක් ආස්වාදයක් ලැබෙන දෙයක් තියෙනවා විද්‍යාඥයෙක්ගේ ජීවිතය තුළ. ඒක තමයි කුතුහලය මත පදනම් විවිධ දේවල් ගවේෂණය කිරීම. ඒක තමයි මේ විද්‍යාඥ වෘත්තියේ කෙනෙක්ව ඉදිරියට අරගෙන යන දේ. ඉතින් අමාසනාවට ඒ කරපු ගොඩාක් නිර්මාණ ගැන මේ විවෘතව කතා කිරීමේ හැකියාවක් නැහැ. ඒ ආයතන සමග තියෙන රහස්‍ය ගිවිසුම් ගත වීම නිසා. නමුත් මේ නිර්මාණය කතා කරන්න පුළුවන්. මොකද මේක සම්මන්ත්‍රණයක් සඳහා මේක පබ්ලික් ඩොමේන් එකේ තියෙන නොලෙජ් එකක් නිසා ඒක අපිට කතා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ නැනෝ තාක්ෂණයේ තියෙන මේ ඉතාම වැදගත් බව සාමාන්‍ය අපි ජීවත් වෙන ක්‍රමවේදයේ වෙනස් කිරීම සඳහා හොඳ උදාහරණයක් ලබා දෙන්න සහ ලංකාවේ මේ සඳහා තියෙන හැකියාව පිළිබඳ ඒ අදහස මතු කිරීම සඳහා මම හිතනවා මේක හොඳ අවස්ථාවක් ගන්න පුළුවන් වීඩියෝ එකක් කියලා. සෞර්ධයනේ සුහුරු බව එහෙම නැත්නම් ස්මාර්ට්නස් කියලා කියන්නේ ලෝකයේ දැන් බොහොම කතා වෙන විෂයක්. ස්මාර්ට් ෆෝන්ස් තියෙනවා, ස්මාර්ට් හෝම්ස් තියෙනවා, ස්මාර්ට් ඩිවයිස් ඒ වගේ ගොඩක් මේ සුහුරු පද්ධති ගැන අපි කතා වෙනවා. මොකක්ද මේ සුහුරු බව එහෙම නැත්නම් ස්මාර්ට්නස් කියලා කියන්නේ? මේක හරි සරල පැහැදිලි කිරීමක් කරලා දෙන්න. මේ ගල් ගෙඩියක් වත්තේ තියෙනවා කියන්නේ ඒකට අපි ඇඟිල්ලෙන් අයින්නවා කියලා හිතන්න ගල් ගෙඩියකට. මේ ගල් ගෙඩියේ කිසිම රෙස්පොන්ඩ් එකක් නැහැ නේද? අවජීවී ද්‍රව්‍ය. නමුත් හිතන්න නිදිකුම්බ ගහක් තියෙන ඔයා නිදිකුම්බ ගහට ඇඟිල්ලෙන් අයින්නවා මොකද වෙන්නේ? නිදිකුම්බ ගහ වහ වහ මේ හැකිලිලා යන. අන්න යම්කිසි වෙනසක් වුණාම ඒ පද්ධතිය ඒ වෙනසට අනුරූපව ක්‍රියාකාරීත්වයක් දක්වනවා. සුහුරු බව කියලා කියන්නේ අන්න ඕකයි සෞර්ධිය. දැන් මේක ඊළඟ ස්ටේජ්යක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔන්න සාමාන්‍ය මිනිස්සෙක්ට වගේ අරගෙන එයාට ඇඟිල්ලෙන් අයින්නකො ඒ මිනිස්සයා නිකන් රෙස්පොන්ස් එකක් දීලා නවත්තනවා නෙමෙයි. එයා බලනවා කවුද ඇන්නේ.
මොකටද ඇන්නේ? ඒ වගේම මොකක් සඳහාද මේ මොකද්ද ඊළඟට මම කරන්න? අන්න ඒක සූර්භවෙන් එහාට ගිය සංකල්පය. අපි කියනවා ඉන්ටෙලිජන්ස් කියලා. දැන් මගේ වීඩියෝ වලින් මම කලින් කතා කරා කොහොමද මේ බුද්ධිය නිර්මාණය කරන්න කියන કૃතිම ආකාරයේ එක කලින් කරපු වීඩියෝ එකක් නම සුහුරුබව ගැන එහෙම වීඩියෝ එකක් මට කරන්න බැරි වුණා. ඉතින් ඒකට හොඳ අවස්ථාව. මේ සුහුරු වෙනම් කියලා කියන්නේ සුහුරු පද්ධතියක්. කියන්නේ යම් කිසි වෙනසක් සිද්ධ වුණාම ඒ වෙනස ඒ පද්ධතියට දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒ දැනගැනීම මත ඒ පද්ධතියට හැකියාවක් තියෙන යම්කිසි වෙනස්කමක් යම්කිසි රෙස්පොන්ස් එකක් දැක්වීම සඳහා. එහෙනම් සෞර්ධියෙන් සූරු පද්ධතියක තියෙන ප්‍රධාන කාරණා තුනක් අපි තේරුම් ගන්න ඕනේ. පළවෙනි එක තමයි යම්කිසි වෙනසක් තියෙනවා ඒ වෙනස දැනගැනීමට හැකියාවක් තියෙනවා ඒ පද්ධතියට. ඒ වගේම ඒ වෙනසට අනුරූපව යම්කිසි රෙස්පොන්ස් එකක් එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවක් දැක්වීමේ හැකියාව තියෙන්න ඕනේ සූරු පද්ධතියක හරියම වැදගත්. මේ සූරු පද්ධති විවිධාකාර සූරු පද්ධති තියෙනවා මේ විද්‍යාඥයන් විසින් ගොඩනගලා. මේ තාපය අපි මේ සාමාන්‍ය ද්‍රව්‍ය මත පදනම් වෙලා සූරු පද්ධති තියෙනවා. ඊට පස්සේ මේ ගෑස් එහෙම නැත්නම් ලික්විඩ් මත පදනම් වෙලා සූරු පද්ධති තියෙනවා. නමුත් මේ අතර ඉතාම හොඳ සූරු පද්ධති අපිට විද්‍යුතය භාවිතයෙන් ගොඩනගන්න පුළුවන්. මොකද මම කිව්වනේ අර change of state කියන වෙනසක් සිද්ධ වෙන්න ඕන කියලා. මේ වෙනස මැනීම සඳහා ඊටාම පහසුවෙන් විද්‍යුතය භාවිත කරන්න පුළුවන්. මොකද විද්‍යුතය ඔයගොල්ලෝ දන්නවා ගොඩාක් අපිට තියෙන විවිධ දේවල්. ප්‍රතිරෝධය තියෙනවා, වෝල්ටීයතාවය තියෙනවා, විද්‍යුත් විභවය තියෙනවා, ධාරිතාව තියෙනවා. මේ වගේ ගොඩාක් විද්‍යුත් මේ ලක්ෂණ වෙනස් වීමකට භාජනය වීම ඊටාම පහසුවෙන් මයින්ඩ පුළුවන්. ඒ වගේම රෙස්පොන්ස් එකක් ගැන කිව්වනේ යම්කිසි ප්‍රතික්‍රියාවක්. එතකොට තාපයේ විදියට, ආලෝකයේ විදියට, ශබ්දයේ විදියට මේ වගේ ප්‍රතික්‍රියාවක් දැක්වීම විද්‍යුත් පද්ධති වලට හරීම පහසුයි. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා විද්‍යුත් පරිපථ විදියට ඉතාම පහසුවෙන් අපිට මේ විද්‍යුත් පද්ධති ගොඩනගන්න පුළුවන්. ඒ වගේම ලොජික් දාන්න පුළුවන්. ලොජික් ගේට්ස් කියලා අපි ඉගෙනගෙන තියෙනවානේ. ඒ විද්‍යුත් පද්ධති වලින් තර්කණය කිරීමේ හැකියාව. එහෙනම් සෞර්ධින්නේ අද ලෝකයේ විදියට ගත්තාම බොහෝමයක්ම සූරු පද්ධති ඇත්තටම විද්‍යුතය මත පදනම් වෙච්ච ඒවානේ. අපේ ස්මාර්ට් ෆෝන් එක ගැන හිතලා බලන්න විද්‍යුතය ගැන පදනම් විද්‍යුතය මත පදනම් වෙච්ච සූරු පද්ධති. එහෙනම් මේ නිර්මාණය තුලත් මම උත්සාහ කරේ මේ විද්‍යුතය මත පදනම්ව සූරු පද්ධතියක් ගොඩනගන්න ඕනෑම මතුපිටක් වහ වහ සූරු පද්ධතියක් බවට පත් කිරීම සඳහා අපේ අපි සමග අපි මිනිස්සෙක් විසින් යම්කිසි අන්තර්ක්‍රියාවක් ඒ මතුපිටක් මතට සිදු කර ගමන් ඒක දැනගැනීමේ හැකියාවක් ලබා දෙන්න නැනෝ තාක්ෂණය භාවිත කරලා. ඉතින් අපි බලමු ඒක කොහොමද සිද්ධ කරන්නේ කියලා. දැන් බලන්න මේ පද්ධතිය මම විසින් නිර්මාණය කරමින් ලොකු දෙයක් නෑ, පුංචි කඩදාසි කෑල්ලක් තියෙනවා. මේ පද්ධතියේ මම අත තියපු සැනින් හැකියාව තියෙනවා මේ පද්ධතියේ මම අත තිබ්බා කියලා දැනගන්න. එන සෙන්ස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒ මම අත තිබ්බු ඒ සංවේදිනේ දැනගෙන ඊට අනුරූපව ආලෝකයේ නිපදවන්න හැකියාව තියෙනවා. එහෙනම් මේක අපිට පුළුවන් ක්ලැසිෆයි කරන්න ස්මාර්ට් ඩිවයිස් එකක් විදිහට. තාම සරල තේරුණා නේද? හරි, දැන් ඒක නෙමෙයිනේ වැදගත්ම දේ. කොහොමද මේක හදන්නේ කියන කාරණා. දැන් මේ සඳහා මම පාවිතා කරන්නේ විද්‍යුතය මත පදනම්ම ස්මාර්ට් ඩිවයිස් සිස්ටම් එකක් තමයි හදන්නේ. මෙතන සරල දෙයක් මම මෙහිදී භාවිතා කරනවා මේ ධාරිතාව කියන සංකල්පය. දැන් ඕගොල්ලෝ ධාරිතාව ගැන ඉගෙනගෙන ඇති මේක ඕලෙවල් වලටත් ඉගෙන ගන්නවා. ධාරිත්‍රක ඇසුරු. මොකක්ද සරලම ධාරිත්‍රකේ? මේ යකඩ මේ ප්ලේට් දෙකක් අරගෙන එකිනෙකට ළඟින් තියලා ඒකට විද්‍යුත් විභවයක් ලබා දුන්නා කියලා හිතන්න. මොකද වෙන්නේ? අර විද්‍යුත් විභවයේ ධන ආරෝපණ එක ප්ලේට් එකට යනවා, ඍණ ආරෝපණ අනිත් ප්ලේට් එකට යනවා. ගිය ගමන් ධන ආරෝපණ ඍණ ආරෝපණ එකිනෙකට ආකර්ෂණය කරන නිසා ඒවා එකිනෙකට රැඳී පවතිනවා. දැන් මේවා ඩිස්චාර්ජ් වෙන්න බෑ. මොකද ප්ලේට් දෙක ළඟුණාට සම්බන්ධ වෙලා නැහෙනේ. එතකොට මොකද වෙන්නේ? අර බැටරිය අයින් කරපු මොහොතේ, දැන් විභවයේ දුන්නේ බැටරියෙන් කියලා හිතන්න, බැටරිය අයින් කරපු මොහොතේ පවා මේ චාර්ජ් එක එහෙම නැත්තම් මේ ආරෝපණය නිලසම රැඳිලා තියෙනවා. ආරෝපණය රඳවා ගන්න පද්ධතියක් යනවා පුංචි බැටරියක් වගේ හරියට. ධාරිතාව කියලා, ධාරිත්‍රකයක් කියලා කියන්නේ ඇත්තටම පුංචි බැටරියක් වගේ. හිතන්නකෝ මේ වයර් දෙක අපි කනෙක් කරා කියලා. වහාම මොකද වෙන්නේ? අර ධන ආරෝපණ ඍණ පැත්තට, කියන්නේ ධාරාව ඒ විදිහට හට ගන්නවා. ඍණ ආරෝපණ තමයි ධන පැත්තට යන්නේ. ඒ කෙසේ වුණත් ධාරාවක් හට ගන්නවා. එහෙනම් අපිට පුළුවන් විභවාන්තරයක් දීලා ධාරිත්‍රකයක් චාර්ජ් කරන්න, ආරෝපණය කරන්නත්, ඒ නැවත ඒක ෂෝට් සර්කිට් කරලා විසර්ජනය කිරීමේ හැකියාවක් තියෙනවා. මේක තමයි සරලම ධාරිත්‍රක පිළිබඳ හැඳින්වුවදී.
දැන් අපිට මේ සඳහා ඕන වෙන්නේ අපිට වෙනස් වෙන වෙනස් වීමක්නේ. එහෙනම් මේ ධාරිතාවේ වෙනස් වීමක් අපි මයින්ඩයි අවශ්‍ය අපිට වෙන්නේ. කොහොමද අපි ධාරිතාවේ වෙනස් වීම මයින්? හරි සරලයි. ධාරිතාව මයින් හැටි තේරුම්කම. හිතන්න අපි යම්කිසි විභවයක් ලබා දුන්නා කියලා මේ ධාරිත්‍රකයකට. විභවයක් ලබා දුන්නාම ඔගොල්ලෝ දැක්කා. එහෙනම් මේ ආරෝපණ ගමන් කරලා මොකද වෙන්නේ? මේ ධාරිත්‍රකය චාර්ජ් වෙනවා, ආරෝපණය වෙනවා. එහෙනම් අපිට හැකියාවක් තියෙනවා මේ විද්‍යුත් විභවය ලබා දුන් මොහොතේ ඉඳලා ඒ ධාරිත්‍රකයේ ඒ විභවයට ඒම සඳහා කොච්චර කාලයක් ගියාද කියලාමයි එම් පුළුවන්නේ. ඒතර ධාරිතාව වැඩි නම් වැඩි නම් මේ යන කාලය වැඩි වෙනවා. ධාරිතාව අඩු නම් මේ යන කාලය අඩු වෙනවා. තේරුණා නේද? එහෙනම් මේ යන කාලයේ ඇත්තටම මේ ධාරිතාවේ ඒ ධාරිත්‍රකේ ධාරිතාව පිළිබඳ යම්කිසි විනුමක් විදිහට අපිට මේ අපිට ගන්න පුළුවන්. මේකට කියනවා අපි RC පද්ධතියක් කියලා, මේ කැපැසිටර් රෙසිස්ටර් පද්ධතියක් කියලා සරලව තේරුම් ගන්න පුළුවන්. දැන් කෙනෙක්ට ඕක බැටරියක් සම්බන්ධ කරන්නයි, ෂෝට් සර්කිට් කරන්නයි, ඔහොමම කර ඉන්න ඕනේ නැහැ. අපිට මේක සරලවම මේක මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව භාවිතා කරලා කරන්න පුළුවන්. ඒක තමයි අපිට පුළුවන් මේ ධාරිතාව චාර්ජ් වීම සඳහා සහ ඩිස්චාර්ජ් වීම සඳහා ස්ටෙප් වෝල්ටේජ් එකක් දෙන්න. හිතන්න 5 වෝල්ට් එකකට ස්ටෙප් එකකට ගිහිල්ලා නැවත පල්ලෙහාට ඇවිල්ලා ආයේ ස්ටෙප් වෙන සිග්නල් එකක් දෙන්න පුළුවන්. ඒක හරියට චාර්ජ් කරනවා ඩිස්චාර්ජ් කරනවා වගේ. ඒ වගේම මේ ධාරිත්‍රකයේ හරහා තියෙන විභවයේ වෙනමම ඉන්න පුළුවන්. එහෙනම් අපිට මේ ඩිලේ එක භාවිතා කරලා මේ විද්‍යුත් පද්ධතිය පරිපථයක් විදිහට මේ ඩිලේ එක භාවිතා කරලා අර ධාරිත්‍රකයේ යම්කිසි වෙනසක් වෙනවාද නැද්ද කියලා බැලීමේ හැකියාවක්. දැන් මේ සඳහාම භාවිතා කරන මේ නිර්මාණයේ සඳහාම භාවිතා කරන්නේ පැරලල් ප්ලේට් කැපැසිටර් එකක් නෙමේ, ප්ලේන කැපැසිටර් එකක්. ඒ කියන්නේ ධාරිත්‍ර මේ අපි මේ ඉලෙක්ට්‍රෝඩ් සියලා තියෙන්නේ මේ ප්ලේන් එකක. එහෙම නැත්නම් තලයක. මේකත් කැපැසිටර් වර්ගයක්. එතන මොකද කරන්නේ? දැන් ඕගලන්ට පේනවා මේකට විභවයක් ලබා දුන්නාම ධන ආරෝපණ ඍණ ආරෝපණ සකස් වෙනවා. අර කලින් වගේම තමයි. නමුත් මෙහි ක්ෂේත්‍රයේ තියෙන අර ප්ලේන් එක වටා තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් හිතන්න මෙන්න මෙතනදී තමයි මිනිස්සයා කියලා කෙනා එන්නේ. හිතන්න මේ මිනිස්සයා ගිහිල්ලා මේ කැපැසිටර් දෙකෙන් එක ප්ලේට් එකක් ඇල්ලුවා කියලා. අල්ලපු වහාම මොකද වෙන්නේ? ඒ පුද්ගලයා ග්‍රවුන්ඩ් එක සමග සම්බන්ධ නම් ඒ පුද්ගලයා ලොකු තවත් ඇඩිෂනල් ප්ලේට් එකක් විදිහට වැඩ කරලා මොකද වෙන්නේ? ඒ ධාරිතාව තව වැඩි කරනවා. ඒ වගේ මේක එක විදියක්. තව විදියක් තමයි මේ පුද්ගලයා ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ වෙන්න ඕනෙත් නැහැ. ඔගොල්ලෝ දන්නවා අපි කියන පාර විද්‍යුත් නියතය. මේ ධාරිතාව අතර තියෙන පාර විද්‍යුත් අපි කෙනෙක් මේ අතන මැද්දට යනකොට ක්ෂේත්‍රයේ පුද්ගලයා විසින් කපනවා විද්‍යුත් ක්ෂේත්‍රය. ඒකින්දත් මොකද වෙන්නේ? මේ පද්ධතියේ ධාරිතාව වැඩි වෙනවා. එහෙනම් සෞරදීනි මෙන්න මේ විදිහේ පද්ධතියක් අපිට සරලව ගන්න පුළුවන් මේ ධාරිතාව වෙනස් වීමේ මැනීම සඳහා සුදුසු පද්ධතියක් විදිහට. මේක එක ප්ලේට් එකක් අපිට ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට එක මේ තියෙන ප්‍රධාන සෙන්සින් ප්ලේට් එක අපි ලොකු කරලා ග්‍රවුන්ඩ් අනිත් ප්ලේට් එක ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරලා ඇන්ටනාවක් විදිහට එක ප්ලේට් එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. අන්න ඒක තමයි අපි භාවිතා කරන්නේ මේ පද්ධතිය සඳහා. දැන් එතකොට ඕගොල්ලෝ ආයි කොහේද මේකේ නැනෝ තාක්ෂණයේ තියෙන කාරණාව තියෙන්නේ කියලා. හරි සරලයි. මේ සාමාන්‍ය ධාරිත්‍රක අපි මේ වගේ සන්නායක තහඩු භාවිතා කරලා ඊට පස්සේ මේ වගේ විවිධ ක්‍රමවේද භාවිතා කරලා ද්‍රව්‍ය වගේ හදන්නේ. හැබැයි සෞර්ධීනේ අපිට නැනෝ තාක්ෂණයේ හරි පුදුම හැකියාවක් දෙනවා. අපිට පුළුවන් සාමාන්‍ය තීන්තක් වගේ මේ කඩදාසි මත ආලේපණය කරන්න, කඩදාසි තර නෙවෙයි ඕනෑම මතු පිටක් මත ආලේපණය කරන්න පුළුවන් මේ සන්නායක තීන්ත හැදීමේ හැකියාවක් තියෙනවා. හරි. ඉතින් ඒක තමයි නැනොත්. දැන් මෙන්න මේ නිර්මාණය සඳහා මම යොදාගත්තේ මේ ග්‍රැපීන් කියන විශේෂ සුවිශේෂ නැනෝ අංශු වර්ගයක්. මේක සන්නායක නැනෝ අංශු වර්ගයක්. ඒ නැනෝ අංශු භාවිතා කරලා හදපු සුවිශේෂ විද්‍යුත් තීන්ත වර්ගයක්. එතකොට අර කඩදාසිය ගැන කිව්වනේ. එතන අපිට පුළුවන් මේ සාමාන්‍ය ප්‍රින්ට් එකක් කරන විදිය, මේ තීන්ත ආලේපණය කරන විදියට පින්සලකින් හරි එහෙම නැත්නම් ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් කරලා අපිට මේ සන්නායක පද්ධති, මේ ඇන්ටනා අපිට පුළුවන් මේ පද්ධතියක් මත සකස් කරන්න. ඉතින් මේක තමයි නැනෝ තාක්ෂණයේ තියෙන හරීම මේ විශේෂ බව. සම්පූර්ණ මේ පරිපථය අපිට එකවර ප්‍රින්ට් කරලා මේ පද්ධතියක් තුළ ගොඩනැගීමේ හැකියාව තියෙනවා. හරි, දැන් අපි නිර්මාණයේ වෙත යමු. දැන් ගොඩක් තියරි කතා කරා, ඒක කම්මැලිත් ඇති.
මේ තියෙන්නේ පළවෙනි ඒ වගේ හදපු ස්මාර්ට් පද්ධතිය මම මේක කලින්නොත් පෙන්නුවා. මෙහි තියෙන්නේ සාමාන්‍ය ඉලෙක්ට්‍රෝඩයක් අපිට හැකියාව තියෙනවා මේ ඉලෙක්ට්‍රෝඩය මේ මත අත තියපු සැරින් මොකද වෙන්නේ අර කලින් කියපු විදිහට ඒ ධාරිතාව වෙනස් වීම මයින්ඩ්. ඒ වෙනස් වීම එහෙනම් තීරුම් ගන්න අපිට තර්කන පද්ධතියකට දෙන්න පුළුවන් මේ මේ විදිහට වෙනස් වුණා නම් එක්ක බල්බ් එක පත්තු කරන්න එහෙම නැත්නම් බල්බ් එක ඕෆ් කරන්න කියලා. දැන් මේ බල්බ් එක සඳහා යන ඒ සම්පූර්ණ අපිට පරිපථය අපිට print කරලා ගොඩනගන්න පුළුවන්. ඒ වගේ මේ සඳහා අපිට ඉතාම තුනි කඩදාසි බැටරි වර්ග භාවිතා කරන්න පුළුවන්. බලන්න මේ මුළු පද්ධතියම අපිට ඉතාම සරලව නැනෝ තාක්ෂණය භාවිතා කරලා එහෙනම් ගොඩනැගීමේ හැකියාව දෙනවා. මේක ටච් කරාම ඔන් වෙනවා, ආයෙ ටච් කරාම ඕෆ් වෙනවා. සරලම සූරු පද්ධතිය. ඔයගලන්ට පේනවා ටච් කරපු වහාම අර ඒක රෙස්පොන්ස් එකක් විදියට, වෝල්ටේජ් රෙස්පොන්ස් එකක් විදියට එන්නේ. පළවෙනි පද්ධතිය. දෙවෙනි පද්ධතිය තමයි මම කිව්වා මේ කැපැසිටන්ස් වලට අපිට ටච් කරන්න ඕනේ නැහැ. අපි ලං වෙන්න අපේ අත ඉන්ටරැක්ෂන් එක වැඩි වෙන්න අපි පාර විද්‍යුත් නියතයේ මේ පද්ධතිය වටා තියෙන අඩු වැඩි වෙන්න පුළුවන්. අපිට ඒකත් මයින්න පුළුවන්. එච්චර මේක සෙන්සිටිව්ව. අපි මේක මයින් ආකාරය ඇතර අපිට ඇන්ටනාව ටිකක් ලොකු කරලා අපිට පුළුවන් මේක ප්‍රමාණය මයින්. දැන් අපි අත ලං කරනකොට ඒ මේ බල්බ් එකේ වෝල්ටේජ් එක වැඩි වෙනවා. ඒකින්ද දීප්තිය වැඩි වෙනවා. අත ඈත් කරනකොට වෝල්ටේජ් එක අඩු කරනවා. අපිට ඉන්ටරැක්ට්. ඒ කියන්නේ හිතන්න මේ වගේ පද්ධතියක් අපි මේ බිත්තියක ගහනවා කියලා. ඒතර පුද්ගලයක එක ළඟින් බිත්තිය ළඟින් යනකොට වැඩ කරන පද්ධතියක්. ඒක ක්‍රියාත්මක වෙන පද්ධතියක් විදිහට මේ කඩදාසි වලට කරාට ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. ඕනෑම මතු පිටක් තීන්ත මතු පිටක් තියෙන තීන්ත ආලේපණය කරන්න පුළුවන් මතු පිටක මේක කරන්න පුළුවන්. ඊළඟ පද්ධතිය මේකත් හරි ලස්සන පද්ධතිය. මේකේ තියෙනවා අපිට පුළුවන් මේ විවිධ මේ ඉලෙක්ට්‍රෝඩ්ස් රාශියක් තියෙනවා. මේ තියෙන ඉලෙක්ට්‍රෝඩ් එක අත තියෙන ඉලෙක්ට්‍රෝඩ් එක මත ලොජික් සර්කිට් එකක් ක්‍රියාත්මක වෙලා මොකද කරන්නේ? ඒ ඒ ඒ ඒ තියෙන මේ ඇන්ටනාවට අදාළ වෙන වෝල්ටේජ් එකක් බල්බ් එක මත ක්‍රියාත්මක කරනවා. මේකත් හරිම ලස්සන ක්‍රමවේදයක්. අපිට අත එහෙට මෙහෙට කරලා අපිට මේ වෝල්ටේජ් එක මේ සූරු පද්ධතිය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තවත් හරිම මම ආසම කරන සූරු පද්ධතිය තමයි අවසානෙට මම තියාගත්තේ. මේ බලන්න මේක ඇවිල්ලා පුංචි මේ මේ ප්‍රවෘත්ති කඩදාසි ප්‍රවෘත්ති පත්‍රය. මේ ප්‍රවෘත්ති පත්‍රයට මට පුළුවන් මේ සුවිශේෂ මේ 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 ඉලෙක්ට්‍රෝඩ්ස් ගොඩනැගීමේ හැකියාවක් තියෙනවා. දැන් හිතන්න මම ඉලෙක්ට්‍රෝඩ් වර්ග දෙකක් ගොඩනගනවා කියලා. හිතන්න එක සහ බිංදුව. බිංදුව සහ එක වශයෙන් අපිට මේ මේ සංවේදනයක් ලබා දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝඩ් ගොඩනගනවා. ඒ වගේම මම අත තියනවා නම් මුලින්ම යම් කිසි තැනක අත තියනවා නම් ඒක සංවේදනය කිරීම සඳහා තවත් ඉලෙක්ට්‍රෝඩයක් ලබා දෙනවා. දැන් මොකද මම කරන්නේ? මේ ප්‍රවෘත්ති පත්‍රයේ උඩ කොටසක මේක බිල් කරලා මේ අත එක දිගට මේක දිහා ඇඳගෙන ගියොත් මොකද වෙන්නේ? අර බිංදුව සහ එක අපිට අවශ්‍ය කරන අණුපිළිවෙලට එකමත එක දිගට ගොඩනැගෙනවා. බිංදුව සහ එක වලින් අපිට පුළුවන් නේද යම් කිසි කේතයක් ලබා දෙන්න. යම්කිසි කෝඩ් එකක් ලබා දෙන්න. මේ පරිපථයට නම් හැකියාව දෙන මේ මේ මම නිෂ්පාදනය කරව මේ විශේෂ මේ ස්මාර්ට් මේ ප්‍රවෘත්ති පත්‍රයට හැකියාව තියෙනවා. ඒකේ තියෙන ඇතුළේ තියෙන ඉලෙක්ට්‍රොනිකස් භාවිතා කරලා ඒ යම්කිසි නිවුස් ආටිකල් එකට අදාළ තොරතුරු අපේ ස්මාර්ට් ජංගම දුරකථනයට කෙලින්ම සම්බන්ධක. දැන් හිතන්න ඔන්න අන්න අද මැච් එකක් තියෙනවා කියලා. ඔන්න අපේ ප්‍රවෘත්ති පත්‍රය තියෙනවා. අද මැච් එකක් තියෙනවා කියලා ප්‍රවෘත්තිය. දැන් මේ මැච් එක තියෙනවා කියලා දැනගත්තට ඒ වුණාට දැන් අද දැන් මොකද වුනේ? කීයක් ලකුණු ගැහුවද? ඒ විස්තර දැනගන්න විදියක් නැහැනේ. මේ අපිට මේ ස්මාර්ට් මේ ප්‍රවෘත්ති අපි මේ ප්‍රවෘත්ති පත්‍රය අපි හැදුවාන් පස්සේ අපිට ඒක ඩිවයිස් එකට සම්බන්ධ කරලා මේ විදියට අපි මෙහෙම මේ අපේ ඇඟිල්ලෙන් මෙහෙම ඇදගෙන ගියාම මොකද වෙන්නේ? අපිට පුළුවන් ඒ තොරතුරු අපේ ජංගම දුරකථනය අරගෙන මේ මොහොතේ මේ අපිට මැච් එකේ මොකද වෙන්නේ කියලා සරල උදාහරණයක් කිව්වේ. තව ගොඩාක් දේවල් මේ වගේ දෙයින් කරන්න පුළුවන්. එහෙනම් පේනව නේද? දැන් මේ වගේ ඉතාම ලස්සන නිර්මාණ මේ කීපයක් ඉද අපි ට්‍රාන්සිස්ටර් එකක් හදන්න ට්‍රයි කරා. ඒක එච්චර සාර්ථක වුණේ නැහැ. ඒ කෙසේ වුණත් මේ වගේ ගොඩාක් නිර්මාණ දැන් මේ මේ සමහර නිර්මාණ ඇත්තටම මේ සමහර අය මේ කරන්න උත්සාහ කරලා තියෙන පද්ධති. ඉතින් මේ ඔය සමහර ඔය ඩිසයින් එක වශයෙන් ගත්තාම ඔය කීපයක් මම බොහොම මේ ආසාවෙන් කලින් ඔය අපේ මේ පද්ද මට දැන් ඒගොල්ලෝ නම් මතක නැහැ මේ ඩිසයින් අපි ලබාගත්තු ඒවා දැකලා ඒකෙන් ආස. ඉතින් මේ වගේ මේ නිර්මාණය කිරීමේ හැකියාව ඉතින් පේනවා නේද මේ ලංකාවේ කරන දේවල්. ඉතින් අවසනාවට මේ උත්සාහ කරා කීප අවස්ථාවකදී මේ සඳහා සුදුසු
ඉන්වස්මන්ස් ගොඩ නගගෙන ඉදිරිට යන්න. නමුත් ලංකාවේ මේ වගේ දෙයකට තාම මාකට් එකක් ගොඩ නැගිලා නැහනේ. ඉතින් හරි අමාරුයි ඒ කටයුතු කරන්න. ඒ කෙසේ වුණත් මේ පරීක්ෂණයක් විදිහට ඉතාම සිතට සතුටක් කියන පරීක්ෂණයක්. ඉතින් ඒකේ ගොඩාක් ඉගෙන ගන්න දේවල් තියෙන හින්දා ඒක නිර්මාණය කර ඒක ඕගොල්ලන්ට පෙන්වන්න ඕන කියලා හිතුණා. විශේෂයෙන්ම මේ පරීක්ෂණයේ සමග මාත් එක්ක එකතු වෙච්ච මගේ මේ මහාචාර්යවරු දෙදෙනෙක්ට, විශේෂයෙන්ම අපේ ප්‍රොෆෙසර් නලින්ද සිල්වා සහ ප්‍රොෆෙසර් රෝහිණිද සිල්වා, එතුමින්ලට එතුමාට සහ එතුමියට ගෞරවය පිරිනමන්න ඕනේ. ඒ වගේම ආදරයෙන් මතක් ගන්න ඕනේ ආචාර්ය නදී කතිසේරා, එතුමියත් මේ සඳහා මට උදව් කරා. ඒ වගේම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ දාසර මේ කටයුතු කිරීම සඳහා මේ ඒ විශේෂ මේ සම්මන්ත්‍රණ සඳහා ඒ ආයතනයේ තියෙන සුවිශේෂ මේ පහසුකම්. ඒ පහසුකම යටතේ මේක සඳහා මට අවස්ථාව ලබා දුන්න යන්න. ඉතින් මේවා හරි වැදගත් නේ මොකලන් මේ ලංකාව ඇතුළේ මේ කරන පරීක්ෂණ. ඉතින් මේ වගේ මේ අපිට පුළුවන් නම් මීට වඩා ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා අපේ අපි හැමෝටම අපි රටක් විදිහට ගණිතයේ, විද්‍යාව, දර්ශනයේ මේ සංකල්ප ඇසුරු කරගෙන අපිට විවිධ දේවල්, අලුත් දේවල් නිර්මාණය කරන්න මම හිතනවා ඒක හොඳ තෝතැන්නක් වෙයි. හොඳ ආර්ථික වශයෙන් ශක්තිමත්, සමාජීය වශයෙන් ශක්තිමත් රටක් ගොඩනගන්න ඒ සඳහා ආරාධනා කරමින් අද මගේ වීඩියෝ එක ඉවර කරනවා. බොහොම ස්තුතියි මා සමග රැඳිලා හිටියට.